ඔබ ජීවිතයේ සාර්ථකත්වයේ වෙනුවෙන් ඔබට තෝරාගත හැකි තවත් ප්‍රවේශ මාර්ගයක් තමයි නීතිඥ වෘත්තිය. පසුගියදා උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. ඇතමුන් උසස් පෙළ විභාගයේ ඉතාමත් විශිෂ්ට ලෙස සමත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබුවා. ඇතමුන් සාමාන්‍ය පද විභාගයේ සමත් වුණා. තවත් අය හිටියා විභාගයේ අසමත් වුණා. මතක තියාගන්න උසස් පෙළ විභාගයේ ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබුණත් නොලැබුණත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලයේ මත පමණක් ජීවිතයේ අනාගතයේ තීරණය වෙන්නේ නැහැ. මෙතනින් පස්සේ ඔබ ජීවිතයේ ඉලක්කයකට අරමුණකට වැඩ කරොත් ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගන්නට ඔබට හැකියාවක් තිබෙනවා. සමාජයේ පිළිගත්තු අභිමානවත් ගෞරවනීය වෘත්තියකට ඔබට පහසුවෙන් ප්‍රවිෂ්ඨ වන්න හැකියාවක් තිබෙනවා. ඒ තමයි නීතිඥ වෘත්තිය. රජයේ පවත්වන ප්‍රධාන විභාග දෙකක් තිබෙනවා. නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ හෝ ව්‍යුර්ථ විශ්වවිද්‍යාල විභාගයේ පෙනීසිල්ලා අඩු කාලයකින් අඩු වියදමකින් ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්. ඇයි ඔබ ලෝයර් කෙනෙක් වෙන්නේ? ලෝයර් කෙනෙක් වුණාම ඔබට මොනවද කරන්න පුළුවන්? ලෝයර් කෙනෙක් වීමේ වාසිය මොකද්ද? මෙන්න මේ සියල්ල සාකච්ඡා කරන විශේෂ සම්මන්ත්‍රණයක් මැයි 8 සෙනසුරාදා පස්වරු 7ට පැවැත්වෙනවා. ඔබට ආරාධනා කරනවා මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න කියලා. ඔබ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න අතරතුරේ වුණත් ඔබ රසාවක් කරා, ඔබ සෙකන්ඩ් ෂා ඒ ලෙවල් කරා, මේ ඕනෑම අවස්ථාවක ඔබට මෙම ප්‍රවේශ විභාගෙට පෙනීසෙල්ලා ඔබේ නීතිඥ සිහිනය සැබෑ කරගන්නට හැකියාවක් තිබෙනවා. අදාළ සම්මන්ත්‍රණයේ ලින්ක් එක අපි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ Google ෆෝම් එකක් දාලා තිනවා. මේ Google ෆෝම් එක ෆිල් කරලා සබ්මිට් කරා යගේ ඊමේල් ඇඩ්‍රස් වලට අදාළ නිබන්ධනය අපි හෙට සිකුරාදා එවා තිබෙනවා. ඒක ප්‍රින්ට් අවුට් ලබාගෙන ඔබ සම්මන්ත්‍රණයට සූදානම් සිටින්න. ඒකම තමයි මැයි 8 සෙනසුරාදා පස්වරු 7ට පැවැත්වෙන සම්මන්ත්‍රණයේ ලින්ක් එක. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එක. ඒක කොපි කරලා තියාගන්න. ඒකෙන් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. මතක තියාගන්න. නීති ප්‍රවේශයේ විශිෂ්ටය නීර්තා සමග ඔබ එකතු වෙන්න. පසුගිය නීති ප්‍රවේශයේ පිටපිට වසර දෙකක් 2018-19 වසර දෙකේම සිංහල භාෂා මාධ්‍යයෙන් ලංකාවේ ප්‍රථමයා බිහි කරා. ඒකම ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් ලංකාවේ දෙවනියා සහ පස්වෙනියා බිහි කරන්නත් හැකියාව ලැබුණා. එසේනම් ආරම්භක සම්මන්ත්‍රණයෙන් හමු වීමේ බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමුගන්නවා.